මමද කතා කරන්න බලාපොරොත්තු වන්නේ UK ස්ටුඩන්ට් වීසා එකක් නිවැරදි ලෙස අයදුම් කරන ආකාරය සම්බන්ධයෙන්. අවුරුදු 16ට වඩා වැඩි ඕනෑම ජාත්‍යන්තර ශිෂ්‍යෙක් මහා බ්‍රිතාන්‍යයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වෙනවා නම් ඔහු හෝ ඇය ස්ටුඩන්ට් වීසා එකක් Tier 4 ජෙනරල් ස්ටුඩන්ට් වීසා එකක් අයදුම් කරන්න ඕනේ. මෙහි පළවෙනි පියවර තමයි ලයිසන්ස් ස්පොන්සර් කෙනෙක්ව තෝරගන්න ඕනේ. ලයිසන්ස් ස්පොන්සර් කෙනෙක් කියලා කියන්නේ මහා බ්‍රිතාන්‍ය රජය විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක් තෝරගන්න ඕනේ. එහිදී ඔබ ඔබගේ අධ්‍යාපන සුදුසුකම් වලට ගැළපෙන ආකාරයට බැචලර් ඩිග්‍රී එකකට හෝ මාස්ටර් ඩිග්‍රී එකකට ඇප්ලයි කරන්න පුළුවන්. මෙහිදී ඔබ මතක තියාගත යුතු කාරණාව තමයි ඔබ යම් අවස්ථාවකදී අධ්‍යාපනයෙන් පස්සේ මහා බ්‍රිතාන්‍යයේ සෙටල් වෙන්න, ඒ කියන්නේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම බැචලර් ඩිග්‍රී එකකට හෝ මාස්ටර්ස් ලෙවල් එකකට, කියන්නේ පෝස්ට් ග්‍රැජුවට් ලෙවල් එකකට ඇප්ලයි කළ යුතුමයි. මන්දයත් ෆවුන්ඩේෂන් ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම්ස්, ඇඩ්වාන්ස් ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම්ස් වලට පෝස්ට් ස්ටඩි වර්ක් වීසා හිමි වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ සහකරු හෝ සහකාරිය සමග අයදුම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම මාස්ටර්ස් ලෙවල් ප්‍රෝග්‍රෑම් එකකට පමණක් අයදුම් කළ යුතුය. මෙහිදී ඔබ ඔබගේ educational documents, work experience details, passport copy එක ඔබ තෝරගත්ත යුනිවර්සිටි එකට සබ්මිට් කරන්න ඕනේ. එහිදී ඔබට conditional offer letter එකක් අරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ IELTS කරලා සබ්මිට් කරනකල් conditional offer letter එකක් ගන්න පුළුවන්. bachelor එකකට apply කරනවා නම් ඔබට overall 6 each 5.5 අවශ්‍ය වෙනවා. මාස්ටර් එකකට ඇප්ලයි කරනවා නම් සාමාන්‍ය 6.56 අවශ්‍යයි. නමුත් ඇතැම් විශ්වවිද්‍යාල තියෙනවා ඕවරෝල් 6 ඊච් 5.5 වලනොත් මාස්ටර්ස් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඇතැම් UK යුනිවර්සිටීස් වලින් ඔබට IELTS නැතුව, ඒ කියන්නේ IELTS වේව් ඔෆ් කරගෙන ඔෆර් ලෙටර් එකක් ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔබගේ ඩිග්‍රී එක ඉංග්‍රීසි මීඩියම් නම්, එහෙම නැත්නම් ඔබගේ O levels හෝ A level වලට ජෙනරල් ඉංග්‍රීසි වලට තියෙන සාමාර්ථය අනුව IELTS නැතුව ඔෆර් ලෙටර් එකක් ගන්න හැකියාවක් තියෙනවා. IELTS අනිවාර්ය කැම්පස් එකක් නම් ඔබ IELTS ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසුව ඔබට පුළුවන් unconditional offer letter එක අරගන්න. unconditional offer letter එක අරගත්තට පස්සේ ඔබට ඊළඟට තියෙන්නේ course fee එක ගෙවන්න. course fee එක ගෙවන අවස්ථාවේදී ඔබ ඔබගේ ජීවන වියදමට අදාළ ගිණුම් ඉදිරිපත් කිරීමද සූදානම් කරගන්න ඕනේ. UK student visa එකදී මුදල් පෙන්වීමේදී ඔබ ජීවත් වන ප්‍රදේශය අනුව තමයි අදාළ පෙන්විය යුතු මුදල් ප්‍රමාණය තීරණය වෙන්නේ. අදාළ මුදල් applicant ගේ account එකේ, එහෙම නැත්නම් applicant ගේ parents වල parent ගේ account එකේ දින 20ටක කාලයක් තියෙන්න ඕනේ. එහිදී වැදගත්ම කාරණාව තමයි evidence of funds පෙන්වීම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ වගේම regular income එකක් පෙන්වන්න අවශ්‍යතාවයක් වෙන්නේත් නැහැ. ඇතැම් විශ්වවිද්‍යාලවල තියෙනවා කෝස් ෆී එක ගෙවන්න කලින් ඉන්ටර්විව් එකක් කරන්න ඕනේ. ඒක විශ්වවිද්‍යාලය අනුව තීරණය වෙනවා. එතකොට ඒ ඉන්ටර්විව් එකේදී බොහෝ වෙලාවස්ථාවදී ඔබට ඔබගේ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක, ඔබ UK තෝරගන්නේ ඇයි, ඒ වගේම ස්ටඩීස් වලින් පස්සේ ඔබගේ බලාපොරොත්තු මොනවද, ඒ වගේ කොමන් ක්වෙස්චන්ස් ටිකක් අහන්න පුළුවන්. ඉන්ටර්විව් එකත් කරාට පස්සෙ ඔබට පුළුවන් කෝස් ෆී එක ගෙවලා confirmation of acceptance for studies. එහෙම නැත්නම් කැස් එක ලබා ගන්න. මොකද මේ කැස් එක ලබා ගතට පස්සේ තමයි අපිට visa apply කරන්න පුළුවන් වෙන්නේ. UK student visa එකක් apply කරන්නේ online. අපි online visa එක submit කරාට පස්සේ තමයි biometrics දෙන්නේ. අතරම UK වල studies වලින් පස්සේ ඔබට පුළුවන් post study work visa එකට අයදුම් කරන්න. ඒ වගේම post study work visa එකෙන් පස්සේ ඔබ ස්ථිර පදිංචිය බලාපොරොත්තු වෙනවා නම් ඔබට පුළුවන් general work visa tier 2 එකකට apply කරලා permanent residence සඳහා අයදුම් කරන්න. UK higher studies සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අපගේ YouTube නාලිකාව ඔස්සේ ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා.